අයිබුවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම අදත් යුරෝ ලංකා YouTube channel එකට. ඉතින් යාළුවනේ හැමදෑමත් අලුත් දේවල් ඉක්මනින්ම ඔයගොලු ගාවට අරන් එන යුරෝ ලංකා YouTube channel එකෙන් අදත් ඔයගොල්ලන්ට අලුත්ම අලුත් සුපිරි වැඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් thumbnail එකේ දැක්ක විදිහටම Bitcoin වලින් අලුත්ම අලුත් testnet එකක් ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වෙනද වගේ මතක් කරනවා මේකේ link එකත් පළවෙනි comment එකේ ඕගොල්ලන්ට pin කරලා තියෙනවා. ඉතින් මේ pin කරලා තියෙන comment එකේ link එකෙන් ඕගොල්ලෝ touch කරලා ගියාම ඕගොල්ලන් අරන් යන්නේ අපේ Telegram channel එක ඇතුළට. channel එකේ මේකට අදාළ post එකේ මේකට අවශ්‍ය කරන සියලුම link සහ තොරතුරු ටික include කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද ගෙනල්ලා තියෙන්නේ, කොහොමද වැඩේ ගොඩ දාගන්නේ, මොනවද අපි කරන්න ඕනේ කියලා. ඉතින් වෙනද වගේම මේ කටයුතු කතා කරන්න කලින්ම ඔයගොල්ලන්ට මතක් කරනවා තවමත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් අපි දාන හැම airdrop එකක්ම අලුත් වැඩක්ම ඉක්මනින්ම දැනගන්න. ඉතින් එහෙනම් අපි යමු site එක ඇතුළට. site එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ නම site. එතකොට මේක testnet එකක්. ඉතින් පහළට යද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලොත් එක්ක ඉන්න partnersලා. එතකොට මේකට invest කරලා තියෙන පිරිස ඔයගොල්ලන්ට දන්න කියන නම් කීපයක්ම ඔයගොල්ලන්ට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් පහුගිය කාලෙදී කරපු නිබුරු ඉන්නවා මේකත් එක්ක. ඒ වගේම බේබිලෝන් ඉන්නවා. ඔයගලන්ට අප්ඩේට් එකක් දුන්නා ඊයේ දවසේදී. ඉතින් ඒ වගේම ගොඩක් කට්ටිය මේකෙදී ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉස්සරහට කතා කරමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ, මොකක්ද මේකේ සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මේක රෝල් අප් එකක්. මේකෙදි විස්තර කියන්නම් රෝල් අප් එකක් කියන්නේ මොනවද කින්දමන්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් ඔයගොල්ලෝ වැඩ කරනවා grass network. ඉතින් grass network එක කියන්නේත් දැනට AI ටෙක්නොලොජි එකත් එක්ක අලුතෙන් එන්න තියෙන රෝල් අප් එකක්. ඉතින් සම්පූර්ණ තොරතුරු ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේක වෙලාවක් කරගන්නේ නැහැ. මොකද වෙලාව බොහොම වටින හින්දා. ඉතින් අපි යමු මේගොල්ලන්ගේ X account එකට. එහෙම නැත්නම් Twitter account එකට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් testnet එක ගැන විස්තර සඳහන් කරලා තියෙනවා. මේ වෙනකොට verified account එකක් තියෙනවා. 53000කට අධික පිරිසක් followers ලා ඉන්නවා. එතකොට අපි යනවා මේගොල්ලන්ගේ seed fund එක ගැන කතා කරන්න. මේ වෙනකොට ඩොලර් මිලියන 1.5ක seed fund එකක් තියෙනවා. එතකොට venture capitals කීපයක්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලොත් එක්ක ඉන්න. එතකොට දන්න කියන නම් කීපයක්ම ඔයගොල්ලන්ට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. මේ තොරතුරු හැම එකක්ම ඔයගොල්ලන්ට පහළ කමෙන්ට් එකෙන් ගිය ලින්ක් එකේ සම්පූර්ණ තොරතුරු දාලා තියෙනවා. හරි, ඉතින් ඔයගොල්ලෝ පෝස්ට් එකේ තියෙනවා රෙජිස්ටර් ලින්ක් කියලා එකක්. රෙජිස්ටර් ලින්ක් එක ක්ලික් කරලා ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එන්න කලින් ඔයගොල්ලන්ට තියෙනවා ගැලැක්සි ටාස්ක් කීපයක් කරන්න. මේ ගැලැක්සි ටාස්ක් ටික ඉවර කරලා එන්න ඕනේ මෙතන රෙජිස්ටර් වෙන්න නම්. ඔයගොල්ලන්ට ගැලැක්සි ටාස්ක් ටික මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බොහොම සරල ටිකක් තියෙන්නේ, ලොකු දෙයක් නෑ. මෙන්න මේ සෝෂල් මීඩියා ටිකට ජොයින් වෙන්න තමා තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ඩිස්කෝඩ් රෝල් එකක් ගන්න ඕනේ කියලා. ඩිස්කෝඩ් රෝල් එකක් කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ලොකු දෙයක් නෑ. ඩිස්කෝඩ් එකට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලන්ගේ ඩිස්කෝඩ් එක වෙරිෆයි කරපු ගමන්, මේගොල්ලන්ගේ channel එකට ගිහිල්ලා වෙරිෆයි කරපු ගමන් ඔයගොල්ලන්ට ඔටෝ මේ රෝල් එක හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික කම්ප්ලීට් කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ ටික කම්ප්ලීට් කරාට පස්සේ ඔයගොල්ලන්ට website එකට එන්න පුළුවන්. මෙතනින් ඕගොල්ලන්ගේ discord එක මුලින්ම connect කරන්න තියෙනවා. referral code එක මෙතන වැටලා තියෙනවා. ඕගොල්ලන්ට referral code එක වැටලා තිබුණ නැත්නම් ඕගොල්ලන්ට manual දෙන්න පුළුවන් referral code එක. ගැටලුවක් නැතුව ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් discord එක connect කරගන්න. ඉතින් ඕගොල්ලෝ discord එක connect කරලා නැවත රීකනෙක් කරන්න මෙතෙන්ට කන්ටිනියු කරන්න එද්දි මෙතන රෙෆරල් කෝඩ් එක නැති වෙලා තියෙයි. ඔයගොල්ලෝ රෙෆරල් කෝඩ් එක අනිවාර්යෙන් කොපි කරන් ඇවිල්ලා දෙන්න ඕනේ. දීලා මෙතනින් කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා මෙතන ඔකේක්ස් හරි යුනිසෙට් හරි වොලට් එකක් කනෙක්ට් කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට කැමති විදිහට කනෙක්ට් කරන්න පුළුවන්. ඔකේක්ස් නම් ඔකේක්ස්, යුනිසෙට් නම් යුනිසෙට්. ඉතින් මෙතනදී මතක තියාගන්න ඔකේක්ස් වොලට් එක කනෙක්ට් කරනවා නම් ඔකේක්ස් වොලට් එක කනෙක්ට් කරද්දී ඔයගොල්ලන්ට ඔකේක්ස් වොලට් එකත් එක්ක තවත් ගොඩක් වොලට් තියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම ලේසියට යුනිසෙට් වොලට් එක කනෙක්ට් කරනවා. මොකද යුනිසෙට් වොලට් එක ගොඩක් හොඳයි ඔකේක්ස් එකට වඩා. ඉතින් මෙන්න මෙතනින් අපිට වොලට් එක ෆිනිෂ් කරන්න තියෙනවා. මෙන්න මෙතන ඊට පස්සේ වොලට් එක පොප් අප් කරනවා. ඉතින් වොලට් එක කනෙක්ට් කරන්න කලින් අපිට තියෙනවා මේකේ සෙටින්ස් එකක් හදාගන්න. වොලට් එකේ සෙටින්ස් වලට ගියාට පස්සේ මෙන්න මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන address type එක. මෙතන මතක තියාගන්න address type එක මෙතන උඩම තියෙනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන් native swag කියලා එකක්. එතකොට
මේ native spec කියන එක තමයි segwit කියන එක තමයි දාගන්න ඕනේ. මෙතන යටම තියෙනවා taproot එහෙම මේ ටික නෙමෙයි. තව තියෙනවා nested කියලා segwit කියන එකක්. මේක එහෙම නෙමෙයි. මේ උඩම තියෙන native segwit කියන එක තමයි දාගන්න ඕනේ. මෙතන right එකක් උගලට වැටලා තියෙයි. back වෙලා ඊට පස්සේ ඔයගොල්ලෝ network එක විදිහට testnet තියෙනුනේ. මොකද මේක testnet එකක්. ඒක හින්දා testnet තියෙනුනේ main net නෙමෙයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අහපව් wallet එක connect කරගන්න. මේ විදිහට pop up කරනවා. අපි wallet එක connect කරගෙන ඉමු ඉස්සලාම. මෙන්න මේ විදිහට wallet එක connect කරගත්තට පස්සේ ඒ option එකත් ඉවර කරගන්න පුළුවන්. හරි ඉතින් wallet එක connect කරලා site එකට ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් උගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් uniset එක connect උනේ නැහැ පළවෙනි පාර connect වුණා. ඊට පස්සේ reload කරද්දී disconnect වෙනවා. ලෙඩක් වෙන්න බැරි නිසා ආපහු okx එක connect කරා. okx එක connect කරාට පස්සේ උගලට බලා ගන්න පුළුවන් okx එක open කරද්දී මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන තියෙනවා site එක connect වෙලා තියෙනවා. මෙන්න මෙතනින් උගලට බලා ගන්න පුළුවන් මෙතන අපිට මෙන්නට තියෙනවා connection කියලා. මෙන්න මෙතනට click කරාට පස්සේ උගලට බලා ගන්න පුළුවන් මෙතන bitcoin address type ටික තියෙනවා. මෙතන native segwit කියලා එකක්. එහෙම මේක හරි එහෙම නැත්නම් taproot උනත් ඔයාලට ගැටලුවක් නැහැ. මෙන්න මේ දෙකෙන් එකක් ඔයගලන්ට පුළුවන් native segwit හරි taproot හරි connect කරගන්න. connect කරලා manual හරි connect කරන්න පුළුවන් ඔයගලන්ට connect වෙන්නේ නැත්නම්. right ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ඔයගලන්ට කැමති නම් x account එක අපේ x account එක bind කරගන්න පුළුවන්. ඒකත් අපි කරගෙන ඉමු. හරි ඉතින් ඒ ටිකත් ඉවර කරගත්තට පස්සේ අපිට තියෙනවා ඔන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඕගලන්ට පේනවා මෙතන box එකක් තියෙනවා claim කරගන්න. මෙතන තියෙනවා XP earn කරගන්න key වගේක් තියෙනවා. XP තියෙනවා කතන්දරයක් තියෙනවා. right මේ ටික කරන හැටි තමයි ඊළඟට කතා කරන්නේ. මෙතන තියෙනවා quest කියලා button එකක්. මෙන්න මේ quest කියන තැනට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ interface ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් testnet එකේ තියෙන coin ටික deposit කරගන්න, swap එකක් liquidity add කරගන්න, liquidity stake කරන්න, ඒ වගේම withdraw කරන්න liquidity add කරපු liquidity withdraw කරන්න, ඔය වගේ දේ පොඩි පොඩි ටාස්ක් ටිකක් තමයි තියෙන්නේ. ආයි ඩෙලිගේට් කරන්න, ඒක අන් ඩෙලිගේට් කරන්න, ඔය වගේ ටිකක් තමයි තියෙන්නේ. ඒවට අපිට හම්බ වෙන XP පහ ගානේ හම්බ වෙනවා, සහ මෙන්න මේ යතුරු විදියට තියෙන කී ටික හම්බ වෙනවා. එතකොට අපි කොහොමද ඉස්සල්ලාම වැඩේ කරන්න නම් මෙතන තියෙන go කියන බටන් එක ක්ලික් කරලා මොනාටත් අපිට කොයින් ඕන වෙනවා. එහෙම නැත්නම් bitcoin percent කරගන්න වෙනවා. මෙන්න මෙතනින් අපිට පුළුවන් go කියන බටන් එක ගහලා අපි යන්න ඕනේ මේක percent කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ සයිට් එකකට තමයි අරන් එන්නේ. තවත් සයිට් එකකට මේක පර්සට් කරගන්න. එතකොට මෙතන ආපු ගමන් වොලට් ඇඩ්‍රස් එක වලට මැනුවල් මෙතන දාලා වැඩේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අර වොලට් එක අපිට OKX වොලට් එක මෙතනින් අපිට කනෙක්ට් කරගන්නත් පුළුවන්. කනෙක්ට් කරලා කෙලින්ම වොලට් ඇඩ්‍රස් එක මෙතෙන්ට අරගෙනම අපිට පුළුවන් ක්ලේම් කරගන්න. අපි ඒකත් කරගෙන ඉමු. හරි වොලට් එක කනෙක්ට් කරාට පස්සේ මෙතන ඔටෝ ෆිල් කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ ගහලා අපිට පුළුවන් මෙතනින් ටෝකන් ටික ගන්න, මෙතන රික්වෙස්ට් කරන්න. අපි බලමු රික්වෙස්ට් කරාට පස්සේ ටෝකන් ටික වොලට් එකට එනවද කියලා. හරි ඉතින් අපි දැන් ටෝකන් ටික පර්සට් කරගෙන ඉවරයි. මෙතන ටෝකන් ඕගලන්ට පර්සට් උනේ නැත්නම් ඕගලන්ට පුළුවන් ඩිස්කෝඩ් එකෙන් පර්සට් කරගන්න. ඒ ප්‍රොසෙස් එක ඕගලන්ට පෝස්ට් එකේ දාලා තිනවා කොහොමද කරන්න කියලා. ඕගලන්ට පුළුවන් ඒක බලලා වැඩේ කරගන්න. මේකෙන් පර්සට් උනේ නැත්නම් ඒක බොහොම කලාතුරකින් සිද්ධ වෙන වැඩක්. ඒක හිඳ ගැටලුවක් කරගන්න එපා. රයිට්. ඉතින් ඊට පස්සේ බැක් වෙලා සයිට් එකට ඕගලන්ට පේනවා මෙතන මෙතන තියෙනවා කම්ප්ලීට් කරන්න 10ක්. මේ 10 අපිට අර ගිය සයිට් එකේ මේ පර්සට් කරගත්ත එකේම තියෙනවා අපිට කරගන්න. මෙන්න මෙතන මෙතන ට්‍රේඩ් කියන තැනට ගියාට පස්සේ ඔයගලට බලා ගන්න පුළුවන් ස්වැප් කියලා තියෙනවා. මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් ටෙස්ට්නෙට් එක කරන්න තියෙන වැඩ ටික විතරයි. ඉතින් මෙතන තියෙනවා ඔයගලට බලා ගන්න පුළුවන් දැන් කොයින් 5ක් පර්සට් වෙලා තියෙනවා. මෙතනින් මම කොයින් එකක් දෙනවා, එකක් දීලා මෙතන පල්ලෙහැට දානවා, මොන හරි වෙන කොයින් එකක් USDT විදිහට දානවා. USDT විදිහට දාලා මෙතන ස්වැප් කරන්න තමයි හදන්නේ. දැන් මෙන්න මේ විදිහට මේක ස්වැප් කරනවා. මෙතන සයිට් කියන කොයින් පහක් හම්බෙලා දිනවා අපිට. ඒක ස්වැප් කරන්න තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට ස්වැප් බටන් එක ගහලා වොලට් එක පොප් අප් කරනවා. වොලට් එකෙන් අප්‍රූව් කරලා කරන්නයි තියෙන්නේ. හරිද? ඒක ස්වැප් එකක් කරගත්තා. කරගත්තට පස්සේ ඒක මම අනිත් පැත්ත හරෝලි වරලා දැන් ඒ දාපු USDT ටික නැවත සයිඩ් වලට භාගයක් විතර ස්වැප් කරගන්නවා. ඉතින් ওই වගේ ඕගලන්ට ස්වැප් එකක් දෙකක් කරන්න පුළුවන්. විශාල ගඩක් කරන්න ඕනේ නැහැ. එකක් විතර වගේ කරගත්තාම හොඳටම ඇති. හරි ඉතින් ඊළඟට තියෙන්නේ මෙතන අපිට තව ඔප්ෂන් කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන pool කියලා එකක්. එතකොට මේකේ තියෙන liquidity add කරන්න. එතකොට liquidity add කරන්න ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපිට ක්‍රියේට් කරන්න පුළුවන් මෙතන ලිකුවිඩිටි පූල් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ තියෙන එකටම දාන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ස්වැප් කරගත්ත කොයින් එක අනුව මෙතනින් ඔයාලා කැමති එකක් තෝරගන්න පුළුවන්. එතකොට මෙතන සයිට් සහ BTC USDC විදිහට USD තියෙනවා, USDT තියෙනවා. මම මේකට ස්වැප් කරගත්ත හින්දා මම මේකම තෝරගන්නවා මෙතෙන්ට දාගන්න. එතකොට මෙතන තියෙනවා ඇඩ් කියලා බටන් එකක්. මේ බටන් එක ගහලා මම මෙතනින් සයිඩ් වලින් 0.5ක් විතර වගේ
මෙතන ඇඩ් කරගන්නවා. මෙතන 100ක් දාන්න නැතුව මම ලිකුඩිටි දානවා 50ක් වගේ දාලා. මෙතනින් මේ විදියට දාලා මම 100ට ඔන්න ඔය ගන්නට වගේ පොඩි ගාණක් දාලා මට පුළුවන් ඇඩ් ලිකුඩිටි බටන් එක ගහලා මේ විදියට කන්ෆර්ම් කරගන්න. ඉතින් බොහොම සරල දෙයක් තියෙන්නේ. දවසට ඔය වගේ ටික කරලා ඉවරලා ඕගොල්ලන්ට පොයින්ට් ටික ඇඩ් කරගන්න තමා තියෙන්නේ. ලොකු දෙයක් නෑ. ඊට පස්සේ මෙතන ස්ටේක් කියලා බටන් එකක් තියෙනවා. අපිට මෙතන තියෙනවා ස්ටේක් කියලා තැනට ආවට පස්සේ අපිට එහෙම වැලිඩේට කෙනෙක් තෝරගන්න පුළුවන්. එතන වැඩි ගාණක් දෙන කෙනෙක් ඕගොල්ලෝ කැමති කෙනෙක් තෝරගන්න. මම මේ උඩින් ඉන්න කෙනාව තෝරගෙන ඉවරලා මෙතනින් දාන්න පුළුවන් අපිට. ඔගලන්ට මේක හොයාගන්න බැරි නම් ලේසියෙන් මෙතන ට්‍රේඩ් කියන තැනට ඇවිල්ලා මෙතන පූල් කියන තැනට ඇවිල්ලා මෙතනින් මැනේජ් කියන තැනින් ඔගලන්ට වැඩේ කරගන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් ස්ටේක් කියන තැනට ඇවිල්ලා ස්ටේක් කරන්න එන්න. ඊට පස්සේ මෙතන ගාන දාලා අපිට පොඩි ගානක් වෙන මෙතනින් ස්ටේක් කරන්න තමා තියෙන්නේ. ඔන්න ඔය විදියට දාලා ඉවරලා මේ විදියට ස්ටේක් කරනවා. ඉතින් මේක මහ ලොකු දෙයක් නෙමේ. සාමාන්‍ය ඔයගොල්ලෝ ටෙස්ට්නෙට් වල වැඩ කරන විදිහම තමයි තියෙන තැන් තමයි මෙතන වෙනසකට වෙලා තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ මේ අපි ස්ටේක් කරපු ලිකුඩිටිින් නැවත පූල් කියන තැනට ගිහිල්ලා නැවත මේකම තෝරගෙන ඔයගොල්ලෝ ස්වැප් කරපු එකම තෝරගෙන මෙතන මැනේජ් කියන තැනට ගිහිල්ලා අපි ස්ටේක් කරපු එකෙන් පොඩි ප්‍රමාණයක් අන්ස්ටේක් කරනවා. අපි ස්ටේක් කරුවා ටිකක් වැඩි ප්‍රමාණයක්. ඒකෙන් මම චූටි ගාණක් 100ට චූටි ගාණක් මම මේකෙන් අන්ස්ටේක් කරලා දානවා. හරි, ඉතින් ඒකත් ඉවරයි. ඊට පස්සේ මෙතන මැනේජ් කියන තැනට ගියාට පස්සේ මෙතන තියෙනවා ඉන්සෙන්ටිව් පූල් කියලා එකක්. මෙන්න මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් මෙතනින් අපිට අවශ්‍ය කරන එක තෝරගන්න. අපේ තියෙන බැලන්ස් එක තියෙන එක මෙතන USDT තියෙන හින්දා මම USDT ප්‍රමාණයක් තියෙන හින්දා මෙතන 0.11ක් තියෙනවා. මම මේක 0.11 විදිහට ඒක ඒ විදිහටම දානවා. දාලා ඉවරලා මෙතන අපිට ඩියුරේෂන් එකක් දාන්න තියෙනවා. මේක 1 වීක් වලට තියලා ඉවරලා මම මෙතනින් මේන් මේක කන්ෆර්ම් කරගන්නවා. හරි, ඊට පස්සේ අවසානික විදිහට තියෙන මෙතන තියෙන්නේ අපිට විද්‍රෝ කරගන්න. අපි ඇඩ් කරපු ලික්විඩ් වලින් යම්කිසි ප්‍රමාණයක් පුංචි ප්‍රමාණයක් අපිට විද්‍රෝ කරගන්න ඇති. ඔන්න ඔය විදිහට මම මේ බාර එක ඇදලා ඉවරලා මෙන්න මේ විදිහට පොඩි ප්‍රමාණයක් විද්‍රෝ කරගන්නවා. හරි, ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. මෙතන සෑහෙන වැඩ ටිකක් කරන්න ඔගලන්ට නෑ. මේකේ පුංචි පුංචි වැඩ ටිකයි තියෙන්නේ. මෙන්න මේ ටික මෙතන තියෙනවා අපිට ඉන්සෙන්ටිව් කියලා එකක්. මෙන්න මේකේ අපි මේක විද්‍රෝ කරගන්න ඕනේ. ඒක අපිට එන්න පුංචි වෙලාවක් ගත වෙනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔගලන්ට බලා ගන්න පුළුවන් ඉන්සෙන්ටිව් කියලා එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ ක්ලේම් කරගන්න තියෙනවා. ක්ලේම් කරගන්න යම්කිසි වෙලාවක් යනවා. අපි ඇඩ් කරපුවා ටික යම්කිසි වෙලාවක් ගත වෙනවා. ඒකෙ හින්දා ඒකට ඉවසලා ඉන්න වෙනවා. ඉතින් ඊට පස්සේ සයිට් එක ඇතුළට ඇවිල්ලා ඔයගොල්ලෝ රීෆ්‍රෙෂ් කරලා රීෆ්‍රෙෂ් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපේ ක්වෙස්ට් කියන තැනට ගියාට පස්සේ මෙතන කම්ප්ලීට් වෙලා තියෙනවා. මෙන්න මේ ටික. එතකොට ඉතුරු ටික කම්ප්ලීට් කරන හැටි ඔයගොල්ලන්ට පුංචි වීඩියෝ කෑල්ලක් දෙන්නම් ගෲප් එකට. ඉතින් මේක වීඩියෝ එක දික් වෙන හින්දා සම්පූර්ණයෙන් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් සිද්ධ වෙන දේවල් ටික ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මේ තියෙන්නේ මේ කී වලින් මේ හම්බෙන කී තමයි අපිට තියෙන්නේ. එතකොට මේ මෙතන හෝම් කියන දෙන්නට ආවට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන කී 300ක් දැන් අරගෙන තියෙනවා මේ කරපු වැඩ ටිකට. සහ XP 50ක් තියෙනවා. ඒකෙන් 25ක් අරන් තියෙනවා. එතකොට මෙතන තියෙනවා බොක්ස් වගේක්. මේ බොක්ස් වලින් මොකක්ද කරන්නේ? එතකොට මෙතනදී අපිට මෙතන මේක ක්ලික් කරාට පස්සේ උගලන් අරයි යන තවත් ඉන්ටර්ෆේස් එකකට මෙන්න මේ කී. එතකොට මෙන්න මේ බොක්ස් එක ඕපන් කරන්ඩ අපිට ඕන වෙනවා කී 800ක්. කී 800කින් මේ බොක්ස් එක ඕපන් කරපුවාම අපිට හම්බ වෙන්නේ මෙන්න මේ මේගොල්ලන්ගේ සයිට් කියන මේගොල්ලන්ගේ පොයින්ට් තමයි හම්බ වෙන්නේ. ඒතර මේ පොයින්ට් තමයි ඔයගලට මේන් මේ හැම බොක්ස් එකේ මේ එක එක බොක්ස් එක එක ගණන්. එතකොට මේක ඕපන් කරන්න අපිට 800ක් ඕනේ කී. මේක කී 500යි මේක කී 1000යි. එතකොට මෙන්න මේ කී තමයි earn කරන්නේ. එතකොට මේ බොක්ස් earn ඕපන් කරලා අපිට පුළුවන් මේගොල්ලන්ගේ මේ පොයින්ට් ගන්න. එතකොට ඔයගලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හෝම් එකට ආවට පස්සේ මෙතන ග්ලෝබල් සයිට් පොයින්ට් කියලා වැටලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ හැමෝම එකතු කරපු පොයින්ට් ප්‍රමාණය. මෙන්න මේ වගේ අපිට පොයින්ට් එකතු කරගන්න පුළුවන්. මේ පොයින්ට් එකතු කරගන්න අපිට මේ කී ඕන වෙනවා. කී ඔලින් අපිට පුළුවන් මේ බොක්ස් ඕපන් කරලා මෙන්න මේ පොයින්ට් එකතු කරන්න. මෙන්න මේ පොයින්ට් ප්‍රමාණය අනුව තමයි අපිට මේකේ ටෝකන් හම්බ වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔච්චර තමයි ඔයගලට මේ සයිට් එක ගැන විස්තර කියන්න තියෙන්නේ. එතකොට මෙතන රෑන්ක් එකට ආවට පස්සේ ඔයගලට බලා ගන්න පුළුවන් මම රෑන්ක් එකේ බිංදුවේ ඉන්නේ. එතකොට මෙතන මුල්ම තියෙන කෙනාගේ පොයින්ට් තියෙනවා 25383ක්. එතකොට ওই විදිහට තමයි පොයින්ට් earn කරලා තියෙන්නේ. මගේ තාම පොයින්ට් නැහැ. මම එක බොක්ස් එකක්වත් ඕපන් කරගන්න කී ලෑස්ති කරගෙන නැහැ. ඉතින් ඉවර කරගන්න ඕනේ. ඊට අමතරව ඔයගලන් අන්තිමට එක යනවා මම කොයින් මාකට් කැප් එකට. කොයින් මාකට් කැප් එකේ මේගොල්ලෝ ගැන විස්තර දා දිනවා. පොඩි නිවුස් එකක් තියෙනවා ඔයගලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මේකේ ලිස්ට් වෙන්න තමයි තියෙන්නේ. ඒක තමයි මේ විදිහට තියෙන්නේ.
හරිතින් ඔන්න සරලව පැහැදිලිකරුවා කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ ටික බලලා ඔයගොල්ලන්ට වැඩේ කරගන්න තමා තියෙන්නේ. මේවා මග අරගන්න එපා. බිට්කොයින් සම්බන්ධ දේවල් ඒකෙහිඳ ලොකු මුදලක් earn කරන්න පුළුවන්. මේවා ලොකුවට ප්‍රසිද්ධ වෙලා නැති දේවල් ඒකෙහිඳ මේවා ලොකු රෑන්ක් එකකට එන්න ඉක්මනින් පුළුවන් ඔයගොල්ලන්ට වැඩ කෙරුවොත්. ඒකෙහිඳ ඉක්මනින් වැඩ කරන්න පටන් ගන්න ලොකු දෙයක් නෑ. සල්ලි වේදම් වෙන්නේ නෑ. සම්පූර්ණ නොමිලේ මේවා ලොකු මුදලක් ඔයගොල්ලන්ට හොයාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතනවා පැහැදිලි කියලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට කතා කරගන්න අපේ chat group එකට එන්න පුළුවන්. මේ post එකේ ඔයගලට තියෙනවා ඒ හැම එකම link. ඔයගලට පුළුවන් ඇවිල්ලා කතා කරන්න, ගැටලුව විසඳ ගන්න. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වැඩක් අරගෙන හම්බෙමු. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.